ने सब्सक्राइब करना है। ආයුබෝවන් සුපුරුදු පරිදි පත්තර වාර්තාව ඉදිරිපත් කරන මම දඩිබිඩිස්. මම නයිනී. බලන්න නයිනී, මේ රටකට වෙච්චි දෙයක්. මේ මම් බැලුව කියලා ම රට හදන්නද? ම ජනාධිපතිද? ඔන්න වැඩේ කරනවා. අරකිග රෙස්පෙක්ටරම් වගේ මේකි. හොඳයි හොඳයි. අද අපි පත්තර වාර්තාව වෙනස්ම ක්‍රමයකට තමයි ඉදිරිපත් කරන්න හිතන් ඉන්නේ. පත්තරයක් ගත්තම ඉතින් රටේම කුණු තිනවනේ. ඒ විතරක් නෙවෙයි, දැන් Facebook එකත් ආන්ගේ තැනටම වැටිලායි තියෙන්නේ. ඉතින් මේ දවස්වල උඩට පහළට යනකොට 98%ක්ම හම්බෙන්නේ අපේ දඹුල්ලේ අර ෆැමිලි එක නෙව. ඒකේ ඉන්න ලස්සන දැරවියක්. ඉතින් එයා තමයි මේ සූරවීර ක්‍රියාකම කරලා තියෙන්නේ. Oh my god. නේද නයිනි? මගෙන් අහන්නේ. ඕක ලියලා තියෙන්නේ. බං. මේකි. හොඳයි හොඳයි හොඳයි. අද අපි බලමු වෙනස්ම විදියට හිතන අපේ ශ්‍රී ලාංකිකයෝ. අපි බලමු පළවෙනි ෆොටෝ එක. මේ මොකද්ද කියලා තියෙන්නේ? රැස්වීමේ කතා කරන පිනාට පෝලිමේ ඉඳන් ඇද කරන මම. අම්මෝ. ඇත්ත තමයි. අපි මෙහෙම කොච්චරනම් ප්‍රින්සිපල් සර්ට ඇද කරන්නේ නැද්ද නේද? හරි බලමු අපි ඊළඟ ෆොටෝ එක. මේක නම් අපේ කොල්ලෙක්ගේ වැඩක් වගේ. මොකද්ද කියලා තියෙන්නේ බලමු. මම මෙයව යහමගට ගන්න කැමති. අපි බඳිමු නංගි. බොහොම හොඳයි. හදවතින්ම ශ්‍රී ලාංකිකයි කොල්ලෝ, හදවතින්ම. බලමු අපි අනිත් ෆොටෝ එක. මොකද්ද මේ කියලා තියෙන්නේ? තරංගයක් වගේ තමයි පෙන්නලා නම් තියෙන්නේ. කෙල්ල, ඔයාගෙක දෙන්නම් එහා පැත්තට යමු. මොකද්ද බලමු කොල්ලට තෝරගන්න තියෙන්නේ. ෆෝන් එක ගන්නවා. එහා පැත්තට යනවා. ෆෝන් කඩේ මල්ලි. පෙන්නලා තියෙන විදිහට නම් රට අනාථයෙක් වගේ පේන්නේ. හරි අමාරු ප්‍රශ්නයක්. ඒත් මේකේ වීරයා නම් එහා පැත්තට යන්න කැමති වුණ නෑ නේද? පව් නංගි. සුවහසක් නංගිලාට තේරෙන්නේ නැති. අයියලා එහෙම කතා කරන පළියට එහා පැත්තට මෙහා පැත්තට යන්න එන්නේ නැහැ කියලා. හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක්. දෙමුද අපි ළමයට ක්ලැප් එකක්. බොහොම හොඳයි බොහොම හොඳයි. බලමු අපි ඊළඟ ෆොටෝ එක මොකද්ද කියලා. මේ වගේ ෆොටෝ ගොඩක් තියෙනවා. අපි බලමු ඔක්කොම ටික. මොකද්ද කියලා තියෙන්නේ මේකේ? කොල්ලෙක් ඉන්නවා හාලියෙක් වගේ කට අරගෙන. බලමු උඩ මොකද්ද තියෙන්නේ කියලා. කෑල්ල එකපාරටම සර්ප්‍රයිස් කරන්න Samsung A05 ෆෝන් එකක් ගෙනල්ලා දුන්නම කොල්ලා. අම්මා සර්ප්‍රයිස් එලා තමයි. කට දැක්කම පේනවනේ. හොඳයි අපි බලමු අනිත් ෆොටෝ එක මොකද්ද කියලා. බලන්න නයන්නේ. හරි අපි ෆොටෝ එක බලමු. මොකද්ද මේකේ කියලා තින්නේ? මේ අපේ අක්කා තින්නේ. නැන්දක්කා නැන්දක්කා. මේකේ කියලා තියෙන විදිහට හැම සෙට් එකේම ඉන්නවා හොර වැඩක් කරලා ඇඟ බේරගන්න කෙනෙක්. ඇත්තටම ඔයාගේ සෙට් එකේ හොර වැඩක් කරලා ඇඟ බේරගන්න හදන චරිතේ කවුද? දාමුද යාගේ නම කමෙන්ට් එකක්. බලමු අනිත් ෆොටෝ එක. මේකේ මොකද්ද කියලා තියෙන්නේ? අපේ ලස්සන නංගි ඉන්නවා රටේම අවධානය ගලේ වෙලට ගෙනත් දුන්න ලස්සන නංගිට අපගේ උත්තමාචාරය. ක්ලැප්. මොකද්ද මේ ෆොටෝ එකේ කියලා තියෙන්නේ? මේ ඉන්නේ අපේ අක්කා නැන්ද. A05 ෆෝන් එකක් තියෙනවද දඹුල්ලාවටින් ගන්න? මේකෙන් නම් අපිට පේන්නේ A05 ෆෝන් එකක් දැක්කම
ලංකාවේ කාටත් මතක් වෙන්නේ මෙයාලව. ඒ කියන්නේ මේ දෙන්නව. බොහොම හොඳයි. ක්ලැප්. මොකද්ද මේක? මේකෙනම් පේන විදියට කොල්ලෙක් ඉන්නවා රෑක නිදාගෙන වගේ පේන්නේ. නෑ 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 නෑ, කොල්ලවදී මිනිහා මොනවහරි කල්පනා කරනවාගේ නේද? දඹුල්ලේ ෆෝන් එක උස්සපු නංගි රෑට කාලද දන්නෙත් නෑ. හොඳ ප්‍රශ්නයක්. බලමු ඊළඟ ෆොටෝ එක මොකද්ද කියලා. ඒකනම් ටිකක් බරපතලයි වගේ නේද? මොකද්ද කියලා තියෙන්නේ? මේකෙන් පේන විදිහට මේකේ තියෙන්නේ මේ දවස්වල අපේ රටේ මිනිසුන්ට තියෙන මේක ගැන තියෙන අර ඒකට මොකද්ද කියන්නේ අවධානයක් බලමු මොකද්ද තියෙන්නේ කියලා. උඩම එක්කෙනා මෙහෙම හිතනවා. ෆෝන් එක උස්සපු අක්කගේ වීඩියෝ එක බලලා පාඩුවේ ඉන්නවා. බලමු අනිත් එක්කෙනා මොකද කියන්නේ කියලා. ෆෝන් එක උස්සපු අක්කට හොඳටම බනිනවා. ඒක නේද තියෙන්නේ? අක්කට බනිනවා. කැමැත්තක් කරගන්න කියමු නේද? බලමු ඊළඟ එක. ෆෝන් එක උස්සපු අක්කට හැලි ලියනවා. එහෙම සෙට් එකකුත් ඉන්නවනේ. ලංකාවේ ඉතින් මොන දේටත් හැලි ලියන අයියලා ඉන්නවනේ. බලමු අනිත් එකේ මොකද්ද තියෙන්නේ කියලා. මම නම් පාරේ යහපැත්තට යනවා. මම මොකද කියන්නේ? මේක මොකද්ද? වැඩියෙන්ම පව් කරන උනුයි අයියෙන්ම සාදු කියන්නේ. ඒක ඇත්ත. සත්‍ය කතාවක්. අපේ රටේ මිනිස්සු මෙන්න මෙහෙම දෙයක් හිතාගෙන ඉන්නවා. කරන්න ඕනි ජහජරා වැඩ ඔක්කොම කළා සුදු ඇඳුමක් ඇඳගත්තම හිතනවා පිරිසිදුයි කියලා. ඒක කවදාවත් එහෙම නෑ. මොකද්ද මේකේ තියෙන්නේ බලමු. උදේ රැස්වීමේ වචන ස්වල්පයක් කතා කරනවා. කිව්ව ප්‍රින්සිපල් වැඩේ අතාරින පාටක් නැති වුණාම රැස්වීමේ ඉන්න ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යෙක් නේද මේ පේන්නේ අපිට? අපි හිතමුක ශිෂ්‍යාවක් කියලා. මොකද එයා කියන්නේ? අනේ මට කලන්තෙ වගේ. මේක නම් පුංචි පෝස්ට් එකක්. බලමු මොකද කියලා තියෙන්නේ. හැබැයි අරුට යහපැත්තට යන්න තිබුණේ. තවත් ලස්සන පෝස්ට් එකක් තියෙන බලමු. ඔයාට A05 ෆෝන් එකක් ඕන නම් එහා පැත්තට එන්නකෝ. එක දවසින් ජනප්‍රිය වෙනවා කියන්නේ මෙන්න මේවට තමයි. එයා කියපු හැම වචනයක්ම අපේ මිනිසුන්ගේ හදවතටම වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අමරණීය වෙලා තියෙන්නේ මෙයා. බලමු මොකද්ද මේ පෝස්ට් එක කියලා. අපිට තමයි කවුරුවත් එහා පැත්තට යන්න කතා කරන්නේ නැත්තේ. අසරණයි නේද? අපි ඉස්සෙල්ලා කතා කරා නේද නයනි හැලි ගැන. මෙන්න ඒකට හොඳම උදාහරණය. කියවලා බලන්නකෝ චුට්ටක් වෙලා අරගෙන. කියවනම් ඔයාලම ඒකට උත්තරයක් දෙන්න. මට නම් ඕකට කතා කරන්න බෑ. අන්තිමේදී ඕකත් මගේ පිටින් යයි. උදේට කාලා එන්න බැරි වුණොත් කලන්තෙ දාන මම. අනේ මට ඇත්තටම කලන්තෙ වගේ. මේවා දන්නවා ඉස්කෝලේ ගියපු අය. තවත් පෝස්ට් එකක් තියෙනවා ඒ වගේම. බලමු මොකද්ද කියලා. කරපු බොරු අතටම මාට්ටුනාම කෙල්ලෝ. අනේ මට කලන්තෙ වගේ. හොඳම පිළිතුර කෙල්ලොන්ගෙන් හම්බෙන ඇත්තම ඇත්ත කතාවක්. මේකට මූණ දුන්නු කොල්ල විතරයි මේක දන්නේ. ඔන්න මේක තමයි හොඳම පෝස්ට් එක. බලමු ඔයත් තුන්වෙනි ඇහැ විවෘත කරලා බලලා තියෙනවද? බලමු අපිත් තුන්වෙනි ඇහැරලා. ඕගොල්ලෝ තුන්වෙනි ඇහෙන් බැලුවොත් පෙනේවි මේක ගැලැක්සි A05 ෆෝන් එක මාකට් කරන්න ගහපු සුපිරි මාකටින් එකක් කියලා. ඔයාලත් පුළුවන් තරම් උත්සාහ කරන්න තුන්වෙනි ඇහැ යොමන්න. ඔයාගේ තුන්වෙනි ඇහැ පරිස්සමට සාක්වෙදාන් ඉන්න එපා. ඒකත් ඔය කොහෙට හරි දාලා බලන්න. ඒකිනුත් වැඩක් ගන්න එපෙයි.